ආයුබෝවන් පුංචි දුවල පුතාලා හැමෝටම පිළියන්දල අධ්‍යාපන කලාපයේ YouTube ගුරුතුමී චැනලයට ඔයාලව ආදරෙන් පිළිගන්නවා අද ඔයාලට පාඩම අරන් ඉන මම මොරටුව වේල්ස් කුමර විදුහලේ සත්‍ය ටීචර් එක ශ්‍රේණියේ දුවල පුතාලට මව්බස පාඩමක් තමයි අද මම කියලා දෙන්න යන්නේ පුතාලට ටීචර් කලින් පාඩමේදී ආරෝහණ අක්ෂර හතරක් කියලා දුන්නා. මං හිතනවා ඔයාලට ඒ අකුරු මතක ඇති කියලා. ඔන්න ඔය අකුරු හතර තමයි පුතාලට ටීචර් කලින් පාඩමේදී කියලා දුන්නේ. ඔන්න අද ටීචර් පුතාලට කියලා දෙන අකුරු හතර තමයි මේ තියෙන්නේ. අපි බලමු එහෙනම් එකින් එක මේ අකුරු ලියන්නේ කොහොමද කියලා. ඔන්න දුවේ පුතේ ටීචර් මුලින්ම ඔයාලට වචන ටිකක් කියනවා. ඔයාලා ඒ වචන හොඳින් අහගෙන ඉන්න. එළුවා එක එළ දෙන එළුවා එක එළ දෙන අහගෙන හිටියා නේද? බලන්න දුවේ පුතේ මේ හැම වචනයකම මුලින්ම පටන් ගන්න අකුරේ ශබ්දය මොකක්ද කියලා. මුලින්ම පටන් ගන්න ශබ්දය ඒ. ටීචර් අද ඔයාලට මුලින්ම කියලා දෙන්නේ ඒ අකුර. පුතාලට මේ පේන්නේ ඒ අකුර කොහොමද පස් රූලේ ලියලා තියෙන්නේ කියලා. අපි ඊළඟට බලමු ඒ අකුර කොහොමද පස් රූලේ ලියන්නේ කියලා. දැක්කා නේද පුතාලට දැන් පේන්නේ ඒ අකුර කඩේරි වලින් ලියලා තියෙන විදිහ පුතාලට පුළුවන් කඩේරි දිගේ ලියලා ඒ අකුර මුලින්ම පුරුදු වෙන්න ඔන්න ටීචර් ඊළඟට කියලා දෙනවා ඒ අකුර කොහොමද තනි රූලේ ලියන්නේ කියලා හොඳට බලන් ඉන්නකෝ බලන්නකො මේ රූපෙ දිහා මොකක්ද මේ තියෙන්නේ සමහර පුතාලා නම් දැකලා ඇති මේක තමයි දුවේ පුතේ ඒ දණ්ඩ මොකක්ද ඒ දණ්ඩ ඒ දණ්ඩ කියන වචනය පටන් ගන්න අකුර ශබ්දය මොකක්ද මොකක්ද දුවේ පුතේ ඒ ශබ්දය ඒ ශබ්දය ඔන්න ටීචර් ඊළඟට පුතාලට කියලා දෙන අකුර එහෙනම් A මොකක්ද A ඔන්න බලන්නකෝ A අකුර කොහොමද පස් රූලේ ලියලා තියෙන්නේ කියලා මෙන්න මේ විදිහට තමයි A අකුර පස් රූලේ ලියලා තියෙන්නේ ඔන්න ටීචර් ඊළඟට පුතාලට පෙන්නනවා A අකුර පස් රූලේ ලියන විදිහ හොඳට බලාගෙන ඉන්නකෝ ඔන්න දුවේ පුතේ ඒ අකුර කඩේරි වලින් ලියලා තියෙන්නේ මෙන්න මෙහෙමයි පුතාලට පුළුවන් මේ කඩේරි උඩ ලියලා ඒ අකුර පුරුදු වෙන්න ඊළඟට ඒ අකුර තනි රූලේ ලියන්නේ මෙන්න මෙහෙමයි දැක්කා නේද ඔන්න ඊළඟට පුතාලට ටීචර් පෙන්නන රූප ටික දිහා හොඳට බලන්නකෝ මල මදුරුවා මකනය මල මදුරුවා මකනය දුවේ පුතේ මේ වචන පටන් ගන්න පළවෙනි අකුරේ තියෙන ශබ්දය මොකක්ද ම ම ශබ්දය ඔන්න ටීචර් පුතාලට ඊළඟට කියලා දෙන අකුර තමයි එහෙනම් ම බලන්නකෝ ම අකුර කොහොමද පස් රූලේ ලියලා තියෙන්නේ කියලා බලන්න පුතේ ම අකුර පටන් අරන් තියෙන කීවෙනි රූලෙන්ද දෙවෙනි රූලෙන්
දෙවනි රූලෙන් පටන් අරගෙන තමයි ලස්සනට බෝලයක් ලියලා මා අකුර ලියන්න පටන් අරන් තියෙන්නේ. අපි එහෙනම් දැන් බලමු මා අකුර පස් රූලේ ලියන විදිහ. මෙන්න මේ විදිහට තමයි දුවේ පුතේ මා අකුර පස් රූලේ ලියන්නේ. බලන්න දුවේ පුතේ මා අකුර කඩේරි වලින් ලියලා තියෙන්නේ මෙන්න මෙහෙමයි. පුතාලා කඩේරි උඩ මා අකුර ලියලා හොඳට පුරුදු වෙන්න. ඊළඟට ලස්සනට පස් රූල උඩ ලියන්න පුරුදු වෙන්න. ඔන්න ටීචර් ඊළඟට කියලා දෙනවා මා අකුර කොහොමද තනි රූලේ ලියන්නේ කියලා. ඔන්න දුවේ පුතේ ටීචර් ඊළඟට කියන වචනත් හොඳට අහගෙන ඉන්නකෝ. ඔටුන්න ඔටුවා ඔරලෝසුව ඔටුන්න ඔටුවා ඔරලෝසුව. දුවේ පුතේ මේ වචන පටන් ගන්න පළවෙනි ශබ්දය මොකක්ද? ඔ ශබ්ද. මොකක්ද? ඔ ශබ්ද. පුතාලට ටීචර් ඊළඟට කියලා දෙන අකුර එහෙනම් ඔ. බලන්න පුතේ ඔ අකුර පස් රූලේ ලියලා තියෙන්නේ මෙන්න මෙහෙමයි. දෙවෙනි නිල් රූලෙන් පටන් අරගෙන තමයි අපි ඔ අකුරත් ලියන්නේ. අපි එහෙනම් දැන් බලමු ඔ අකුර පස් රූලේ ලියන්නේ කොහොමද කියලා. මේ තියෙන දුවේ පුතේ ඔ අකුර කඩේරි වලින් ලියලා තියෙන විදිහ. ඔයාලට පුළුවන් මේ කඩේරි උඩ ලියලා ඔ අකුර පුරුදු වෙන්න. අපි දැන් බලමු ඔ අකුර කොහොමද තනි රූලේ ලියන්නේ කියලා. ටීචර් කියපු අකුරු හතරම ඔන්න ටීචර් අද උගන්වලා ඉවරයි. ඔන්න ඔය අකුරු හතර පුතාලා හොඳට පස් රූලේ වගේම තනි රූලෙත් ලියලා පුරුදු වෙන්න. ඊළඟ පාඩමෙන් නැවත හමු වෙමු. සුබ දවසක්. ආයුබෝවන්.